Cuando tienes ahí la opción. Ahí tiene. Ahí tiene como medio. නමෝ තස්ස බුදාලා අපේ දූල පුතාලා ටික නමෝ බුද්දේස නමෝ තස්ස නමෝ බුද්දා යේසුස් මාගේ පුතාලා යේසුස් ඉල්ලම කියවන්න නමෝ බුද්දායස ඉලක්කම කියන්නේ අපි ගිසුමානි කියන හතද පහද සතිය පහ අහ අහ අද අද ඉලක්කම මොකද්ද අය 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 හරි ඔන්න බලන්න මම හයේ ඉලක්කමක් අඳිනවා බලන්න පේනවද ඔන්න රවම පේනවද මෙහෙම රවම ඇවිල්ලා නේද මේක ඉන්නේ මෙන්න මෙහෙම මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම හය එනවා හය අඳින්න බලන්න මම මේ ඉලක්කම ටික මේ හයේ මේ ටික ගන්න නෑ ඒක මොකද්ද කියලා පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි ඔන්න ඕම හය එන ගමන් මම මේ ටික ලොකුට ගන්නකෝ මෙහෙම ගන්නකෝ එතකොට ලේසි ඔන්න ඔහම ගත්ත හය ඉලක්කම අද අපි හය ඉලක්කම් දෙකකින් ඔය පේන්න තියෙනවනේ පුතේ පොඩ්ඩක් බලන්න අනිතාට පේනවද කියන්නකෝ හරි කමන්නේ හය හය ඉලක්කම් අඳින්නකෝ ඉස්සනම හැබැයි ලොකුවට ඇඳ ගන්න වෙයි ඈ හදිසි වෙන්න එපා හිමීට අඳින්න පිටුව පිරෙන්න ලොකුවට හය ඉලක්කමක් ඇඳ ගන්න ඔය විදියට අයියෝ ගමිනා ඔව් අපි මේ බලන්නකෝ ඊට පස්සේ අපි ඔන්න තිත්තිරි ටිකක් තියාගෙන යනවා මෙන්න මෙහෙම මේ බලනකෝ එහෙම කළා මොකද කරන්නේ මේ හය ඉලක්කම් පොඩි වෙලක් කරනවා මෙන්න මෙහෙම අනිත් අය පේනවා මයි පුතාලා පුතාලට පේනවාද අනිත් අයට පුතාලා කියන බන් ඒකනේ මගේ පුතේ ඔයාගේ ෆෝන් එකේ හරි කැමරා මාකේ වෙනසක්ද දන්නේ මයි පුතේ අපි බලමු ඇන්දද මගේ පුතාල ඇන්දද හය ඉලක්කම ඔය විදිහට ඇඳලා ඔය විදිහට ගත්තද ඔව්සර් ආ
ඔන්නෝම මේ දැන් මුදු වුණටම අපි අර විදිහේ කොටසක් දාමු බලන්න. දැක්ක නේද? අමාරු ඒව නෙමේ පුතාලට දූලට ලේසි රූප දැම්මන් දීලා දෙන්නේ. හයි දින සින්දුවති ඉලක්කන් දින සින්දුවති මලා ලා පෙපෙපෙ මලා මයික් ඔෆ් කරගන්න පුතේ මොකෝ දන්නවද දිනවා දින සින්දුව දින සින්දුවති ආයෙද කැමරේ මේ මේ මයිකේ සද්ද ඇහෙනවා. ආ හරි. දැන් අපි මේකට මේ බලන්නකෝ. මෙහෙම අපි මෙන්න මෙහෙම කැරේ ටිකක් දාමු. මෙතෙන්ටත් දාමු එහෙම කැරේ ටික. ආතවත් පේන්නේ නැහැ කියලා කියන්නේ බෑ. දැන් මම ලං කරලා ඕගොල්ලෝ. හරි නේද? දැන් මොකක් වගේද පේන්නේ කියන්නේ මොකද උලා? දැන් ඇඳලා තියෙන මේ හැටි මොකක් කියලාද? ඈ ආ හරි ඔහොම ඉන්නකෝ ආවෙක් වගේ මෙන්නදා අපි මෙන්න මෙතනක දාන මිනිස් ඔහොම දෙකක් ගන්න බල බින්දුව මෙන්න මෙතනින් මේ ටික මේ බලන්නකෝ. මෙන්න මෙහෙම රවුන්ඩ් එකක් දානවා අපි මෙන්න මෙතනට. ඕම රවුන්ඩ් එකක් දාලා මේ රවුන්ඩ් එක මැදට දානවා මෙහෙම රවුන්ඩ් එකක්. මේ බලන්නකෝ. අනේ ටික ඇඳ ගන්න ඉස්සෙල්ලාම ටික මෙනි. මේ කට අපි කතා අඳින්න දැන් ඉස්සෙල්ලාම අපි ඇට ඇඳින්නකෝ. දැන් නාසය ඕනේ ආගේ කට ඕනේ නේද? අපි ඒව පස්සේ අඳිමු. ඉස්සෙල්ලාම එකින් එක ඇඳගෙන යමු. ඕ මේ මොකක්ද මේ මොකක්ද? අපි අද අඳින්නේ කවුද?
බලපම් කවුද කාවද කියලා. අයේ ඉලක්කමෙන් කාවද අඳින්න පුළුවන් කියලා බලමුකෝ. හරි. බලන්න මෙන්න මෙහෙම කරන්න. මෙන්න මෙහෙම රවුමක් කරගෙන මෙවන රවුමෙන් මේ මැදින් මෙන්න දෙකක් දාලා මෙහෙම. අරන් මෙයිරයි මෙහෙමයි මෙහෙමයි. මෙන්න බෝල. නලද. දැන් කවුද ඉන්නේ? දැන් අපි හාව ඇඳලා ආව කරන දෙයක් මම පෙන්නන්නම්කෝ ඕගොල්ලන්ට. එයා දැන් hina ඉන්නේ මොකක්ද දන්නවද? ඊළඟ තියෙනවා කැරට් අල ගොඩක්. කැරට් කන්න ආස නැහැ නේද මේ හාව? ආසද නැද්ද? ආස ආසයි 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 සර්. ඔව් ආසයි. ඔව් ආසයිද තමයි එයා hina වෙලා ඉන්න මොකටද? ආසයි. කැරට් කන්න ඈ ඔන්න බලමු මොකද කරන්න කියලා එයා. ඔව්. ආ. තෝනි ලස්සන ලස්සනයිද? ආ ලස්සන ඇති මම බලන්න විදියක් නැහැ. පුතාලා Tamanට හිතෙන විදියට ඇඳනම් හරියට එච්චරයි. ඔන්න බලන්න දැන් ඔන්න අපි මෙයා කැරට් අල කන විදිය පෙන්වනවා. ඔන්න බලන්න අපි මෙතනින් දානවා මොකද්ද? කැරට් අලයක් අඳිනවා මෙන්න මෙහෙම. ඇඳලා මොකද කරන්නේ? මේ ටික මකනවා. මෙක්කුවාම වෙන්නේ. මෙයා මේ මොකද කරන්නේ එතකොට? ඔන්න කැරට් අලයක් කනවා දැක්කද? දැක්ක නේද? ඔබ ඇඳගත්තට කමන්නේ. හරි ආසාවෙන් ඒ කනමද? කැරට් අලයක් කනවා. දැන් කැරට් අලේ කන සතුර පේන අපිට මොකෙන් දැන්? හිනාව පේන්නේ නෑනේ. යා කනවනේ. යාගේ ඇස් දෙකෙන් පේනව නේද? සතුටෙන් ඉන්නවා. දැන් ඔන්න එක හාවෙත් අපි ඇඳා. හරිද? අපිට තියෙනවා තවත් වැඩක්. ඉස්සලම් මේක ඇඳලින්මුකෝ. දැන් මං කලබල කරන්නේ නැහැ. මම පුතාලා හිමීට අඳින්න ඕනේ. හරි සර්. හරිය. අනිත් පැයට ඇඳලි වෙනකන් ඉන්නු. හරි සර්. මොකමයි පුතාලේ උට්ටා? සේ. ආ කියන්නකෝ. බවන්නේ ඇඳලා ඉවරයි. හරි පුතේ. නිශ්ශබ්දව ඉන්නෝ. අනිත් පැයටත් අපි අඳින්න ඉඩ දෙන්න එපා නේද? නැත්නම් හොඳ නෑනේ පවුනේ. අපි සේරම එකට වැඩ කරන්න එපෙයි. සර් ප්‍රසන්නව හරි. ටික ටික හාව මකාගෙන එන්නේ. දැන් මං තාම කැරට් අලේ හරිය මැක්කුවේ නෑ. ඔන්න මැක්කුවා. ඔන්න තව අපි හරි. ඔන්න තව අපි 6 ඉලක්කමක් අඳිනවා මෙන්න මේ විදිහට. බලන්න මේ 6 ඉලක්කම අරකට වෙනස්ද කියලා. මෙන්න මෙතන පින් කුඩාවට ගන්න. හරි. Thank you.
දැන් මම ඉන්න තැන බලනවා ටිකක් ඉක්මනින් අපි ඇඳගමු දැන් මෙයා මොකද කියලා බලමු ඈ අපේ පිස්සුවේ කොහේරියෙද ටිකක් පහලට වෙන්න මේ නඳින්න ඕනේ අපි ඈ ටිකක් පහලට මේ දැන් ඉන්න මම පහලට නෑරන් තියෙන්නේ උඩටම ගත්තේ නෑනේ නේද ඊට පස්සේ මේ බලන්නකෝ මේ නම කියන්න බල පොඩක් ඉන්න දැන් පේනවාද කොහොම ඇඳගන්නකො ලස්සනට ඇඳගෙන ඉවරයි සර් ඔන්න බලන්න ආවන සක් කරන හරි හරි හිමිටන්න නදසෙන්න එපා
නන්ද කුව තරද තරනි ආ මෙයා තින්නනේ මම යාක දන්නවා ඉවරයි නන්නකෝ මෙන්න මෙහෙම දැන් මේවේ බීකු මෙහෙම අඳින්න ඕනේ එන්න මේ මකනවා පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ ආමෝද වෙලා තියෙන්නේ අනිත් එක්කෙනෙක් ඉන්නවා මේ පැත්ත හැරලා නේද අපි ඇන්දනේ එහෙනම් අනිත් එක්කෙනා අපි ඇන්දා එහා පැත්ත හැරියා වගේ දැන් දූලපු තාලාට ලොකු දේවල් කරන්නේ ඇයි ඔන්න දැන් පුළුවන් ඕගොල්ලන්ට අයිලක්කමෙන් හාවෙ ඉස්සරහා පැත්තට අඳින්න පුළුවන් නාවට ඉති පැත්ත හැරලා අඳින්න පුළුවන් මතකද අපි මීව ඇන්දහම කට කරපු විදිය මතකද ඕගන්ට මතකද මතකද අපි තුනේ ඉලක්කම ගිය කැන්දා මතකයි නේද කොහමද පාට කළේ කියලා අපුතේ දන්නේ මේමයි දැන් පාට කරන විදියත් එක්ක මං කියලා දෙනවා පුතාලා ඒක බලාගන්නකෝ ඔන්න බලන්න මම පෙන්නනවා ඉස්සෙල්ලාම බලන්න කවුද මේ කවුද මේ හාලා ලස්සනයිද හාලා ලස්සනයිද හරි 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 ලස්සනයි ලස්සනයි සර් කැරට් කලේ ඇඳලා නෑනේ ලා කැරට් කනෝ පේන්නේ නෑනේ අපිට පුළුවන් ඔන්න ඔමින්ඩෝම ඕගොල්ලෝ ඒ කින්දම් මම වැඩක් කරන්නම්කෝ ඔන්නේ අර තලේ කනෝ පේන්නම් ඕනේ අපිට ඔය විදිහට අරයා වගේ ඔළුව පාත් කරන් ඉන්න මෙයා ඔළුව උස්සගෙන ඉන්නේ පේනවද අපි පාට කරනවාද? ඔව් ඉන්නකො දැන් මම පෙන්නන්නද? දැන් ඔයගොල්ලන් පේනවා නේද? අනේ බෝලා උත්සවයක් කියන්නේ දැන් ඔය පාට කරන විදිහ මම පෙන්නන්න. හැබැයි ඕගොල්ලෝ පාට කරන ඒවා වෙනේවේ පොඩි අඩුපාඩු තිබ්බා. දැන් මෙහෙම කියමුකෝ පුතාලා දෝලා. දැන් මේක පාට කරන්නේ ඉදි මෙහෙමයි ගන්න. ඉන්න මෙහෙම මෙහෙම. මෙහෙම හිමීට පේනව නේද? මෙහෙම හිමීට ගත්තාම ලක්ෂණට මේ ඉදි පේනවා. මේ බලන්නකෝ. හැබැයි අපි ගත්ත පාට තමයි ගන්න. හරි. දැන් අපි ගාවයි කිමු තව පාටක් මෙවන්නේ සර් දැන් පාටක් කරන්නද ඔන්න ඔය විදිහට පාට කරන්න ඕනේ
ඇති දැති වගේ තිබ්බහම තමයි පුතේ මේ මේකේ ලස්සන තියෙන්නේ. හරිද? එතකොට දැන් මේකේ පාඩ කරනකොට තව කවුරු මොනවද කරන්නේ නම් ඉකින් එක කියංගෝ ගන්න මම පාඩ කරපු එක අරගෙන ඕගොල්ලෝ එක්කලා පාඩ කරමු. පාඩ කරමු. අපිට චෝක් වලින්ද පාඩ කරන්නේ? ඔව්. ඔන්න මම කියන විදිහට පාඩ කරන්න ඕනේ. ඔන්න බලාගන්න. මූණ වටේට ගාන්න ඕගොල්ලෝ රෝස පාට. ඉස්සෙල්ලම් ගාන්නකෝ. මූණ වටේට විතරයි ගාන්න රෝස පාට. මූණ වටේට හිමීට ගාන්න ඕනේ. මගේ පුතාලා මට පේනවා හදිස්සියෙන් පාට කරනවා. අදිසියෙන් පාට කළොත් කැවෙයි. දැන් පේනව නේද ආරන්නේ? බලමු තා ටිකක් ක්ලික් කරලා ඕවලන්ට. දැන් පේනව නේද හොඳ? ඕනි බලා ගන්නකෝ. ඉන්නෙන් මූණ වටේට ගෑවෙ මොන පාද? රෝස් පාට. මැදට ගෑවෙ කා පාට? මූණ මැදට ගාලා තියෙන කා පාට? එහෙම ගාගෙන හැබැයි එතකොට මොකද කරන්න ඕනේ? අපි ඇස් දෙක එහෙම බේරන්න ඕනේ. මොකද බේරලා අනු ගන්න ඕනේ. මොකද පාට අනන්දි මං කියලා දෙනවා දැන් බලන්නකෝ. වටේට අඳිනවා රෝස පාට, මැදට ගානවා කහ පාට. හරිද? අපි දැන් කළු පාටින් ඇස් කියන්නේ මොකොත් නෑ දැම්මම. මොකද එහෙම කළොත් එහෙම අමාරුයි. කන් දෙකේ දෙත්තෙන් වටේට, කන් දෙක වටේට මං ගාලා තියෙන දම්. ඔබලු දම් පාට හොයාගෙන පුළුවන් නම් ගන්නකෝ. දැන් මං කියන පාටම නෙමෙයි ඔයගොල්ලන් කියන කැම කොහොමද පාටත් ගන්න ඕන මම පාට කරපුවාද මේ කන කරටලයක් නැන්නේ කමන්නේ දැන් මම මේ ඉඳිවන්නේ දැන් ඔයගොල්ලන් ඉන්නේ වේදි කරටලේ පාට කරන්න ඕනේ මම බලන්නකෝ. කනේ වටගෑ දම් පාට, මැදට ගන්න මොන පාටද? ඇඹිලි පාට. දම් පාට කරනවා. හරි හරි. හැබැයි ලස්සන පාට කරන්න ඕනේ. හදිස්සියට පාට කළොත් නම් ගැත වෙනවා. දැන් මෙයා විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට පාට කරන්න තියෙන්නේ. අනිත් එක්කෙනාවත් පාඩ කරන්න තියෙනවා ඈ. එහෙනම් හිමීට ලස්සන පාඩ කරන්න. හැබැයි ඕගොල්ලන් චිත්‍ර මට එවලා තියෙ හැමදාම එවන්නේ කීප දෙනෙක් විතරම් බැලුවා. හැමදාම අයගේ නම මාව තියෙනවා. එතකොට අපි පුතාලා දූල ටික හේරම එවනවා නම් මට බලන්න පුළුවන් මගේ පුතාලා දූල කොච්චර ලස්සනට අඳිනවද පාඩ කරනවා. දම් පාට වටේට ගාලා පුතේ මැදට ගාන්න ඕනේ තැඹිලි පාට. ඔව්. ආ කියන්නේ. සෝ අපි දැන් සම්බන් වුණේ. මොකද පුතේ? පිටි වන්න. සෑ. කොහොමද අපි එවන්නේ? මගේ අංකේ තියෙන වට්ස්ඇප් අංකේ එහෙම නැත්නම් දෘශ්‍ය කලා සංගම කියලා තියෙනවා. ඒකට එවන්න ඕනේ. එතකොට හරි. මේ දෘශ්‍ය කලා සංගමෙන් තමයි අපේ ළමයි එවලා තියෙනවා ඕගොල්ලෝ. මම බලලා තියෙනවා. හරි ලස්සන චිත්‍ර තියෙනවා මම බලුවා. අපි දැන් සම්බන්ධ වුණේ මං. අනේ පුතේ. පාටම දැන් ඔය 6 ඉලක්කමින් අපි ඇන්නේ.
හරි ඔයා දැන් මොකක් දන්නද කරන්න ඕනේ දු උහරි පුතාරි මෙහෙමයි ඔය හය ඉලක්කම ඇඳලා ඒක රවමට සම්බන්ධල වගේ හාවෙක් ඇඳ ගන්නකො දැන්ට excuse me sir monika monika apart den gaandone da ඔව් මෙන්න මේ මහලකම් පුතා අරගෙන අපි මෙහෙම අඳගෙන තමයි මේව ටික මෙහෙම ඇඳලා එක නේද ඔය ඇඳලා තියෙන්නේ එහෙමයි නෑ ඔගොල්ලෝ ඉලක්කන් නමේ වෙනකම් මම උගන්වන්නේ ඔයගොල්ලන්ට. ඔබට ඔයගොල්ලන්ට ඉලක්කන් ටිකක් මතකයි නේ කේන්දර නමේ වෙනකම්. එක දුල පුතාලා මෙහෙමත් කරන්නේ අපි දුනානේ මේලා යොත්‍ර ටික නැව ආය පිටාරිය අතගෙනේ කාරුවම මට බොළුවන් දැන් ඕන හයෙන් හාවේ තන්නේ කියලා මෙනිම් ඇඳලා පෙන්නන්නේ ඕගොල්ල එහෙම ඇඳලා පෙන්නන්න නම් මම පුතාලා මොකද වෙන්නේ මට බලන්න කෝ බලන්න පුළුවන් දෙලා හරි තමන් තමන් ඇඳදේ මෙහෙම කරන්න ඕනේ පුතේ තමන් ඇඳදේ ලස්සනට කියලා බලන්න ලිහනේ කියවන්න කියන්නද ඕගොල්ලන්ට දැන් මේ මං ඇඳලා ඉන්නවනේ හාව මේ පාට තියෙනවද කියලා බලන්න දැන් මේකයි මෙහෙම අපි ගෑව ඉස්සල්ලාම රතු පාට දැන් මේ aran තියෙන්නේ මිල් පාට අද මිල් පාට මේ තාඩ දුමුරු පාට ඉන්නට ගත්ත ලා කොළ කොළ තාය ගත්තා මේ වගේ පාටි ගන්න පාටි අර සිත්සැක් වගේ අර ඊලි ගන්න ක්‍රමේදී පේනවා ඔයා පාට කල්ල ඉවර නම් දැන් ඒ ඉගාට මොකද කරන්න ඕන මම පුතාල ගෝලා එරලා ඉන්නවනේ යවත් ඒ විදිහට පාට කරා ආගේ ඔළුවට ඔයගේ පාට තට්ටු මම අර මං කියපු මොනේ ඉස්සෙල්ල මොන පාට නෙමේ ඔය පාට යා පැත්තේ එනකොට ඔයගේ පාට තට්ටු වෙන්නේ තට්ටු ආව තැන මේක ලස්සන පාටකල්ල ඉරිති ගාම අනිත්කන පාට දැන් එයායි කෙනා දෙවෙනි කෙනායි පුතාලා අපි කෙරෝල දැක්ක නේද මලක් වගේ පිටිපස්සෙන් හැරුණාම තියෙන්නේ ඒ ටිකත් ඒ මල වගේම පාට කරන්නේ උන්දම ලස්සන ඒ කොහොමද නම් රතු පාටනේ ඇල් රතු පාට අපෝ හරි කැත සර් ප්‍රසන්තු ෆිනිෂ්
කරගන්න මට පේන්නේ කරගන්න ඕන මයිකලෙන් ගෙදර ගෙදර සද්දත් ඇහෙනවා මට පේන්නේ කැමරේ එක ඔන් කරගන්න විදර්ශන පුතා විදර්ශන පුතා ඔයාට පේනවද චිත්‍රේ හරි දැන් යා විවාසින පුතාට පේන ඒ වගේ මගේ පුතාලටත් පේන්න ඕනේ ඈ අලබරෙන් ලස්සනට කරන මට පේනවා කට කරනවනේ පේනවා මට ඉතනේ පුළුට කරනවා ලස්සනට මලන උඩි අපඩු ෆෝන් එකට අහුවෙලා හරි හරි ලස්සන අනිත් එකට අනිත් අනිත් රූපෙත් පාට කරන්න ඕනේ ඔහොම මම බලනවා දැන් තෑනේ හරිද මේ පාට කරා මෙහාට කරලා පේන්නේ පේන ආල්බෙදි ආ ලස්සන පාට කරලා හොඳයි හරි ලස්සන පාට කරනවා මම මේ බලන් ඉන්නේ ඒකයි නෑ යා වීඩියෝ ඔන් කරලා නිකුත් පේනවද ඊ අපිට ගොඩවනවා මම මේ චිත්‍ර පාට කරලා පස්සේ දාන්න පුතාලා ඕන වහිනවා නම් පුතාලා බ්ලොක් කරගන්න අනුකයාටත් ගොරවනවා ඒගොල්ලෝ කරගන්න අයින්නේ අවන්නේ ඒගොල්ලන් මූලික දේවල් දුන්නන්නේ මන් ලස්සනට අඳිනේවා මං යවරයි එහෙනම් පුතාල මේ පැත්තරත් දැන් ගොරෝන විදුලි කොටනවා වහිනවා ටිකක් හරිද එහෙනම් අපි හැමෝම ආරක්ෂා වෙන්න ඉපේ ඉස්කෝලෙත් මේ අන්ද උත්සවයක් තියෙනව නේද මම පුතාල එනව නේද ඕලු හරි එහෙනම් මම පුතාල දැන් මේ විදිහටම අනිත් රූපෙත් පාට කරලා මට එවන්න ඕනේ බලන් දෘශ්‍ය කලා සංගමයට හරිද අපි අදට මේ පාඩම නතර කරනවා හරිද එහෙනම් මම දෙනාටම මොබුද්දාය තෙරුවන් සරණයි
Namo Buddhaya.